ආයුබෝවන් සුබ දවසක්. ST official YouTube channel එකට ඔබ සමඟ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන වෙලාව වලට ගෙදරින් එළියට යන්න බැරි වෙලාවක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ දැනට තියෙන තත්ත්වය නිසා ගොඩක් ප්‍රදේශවලට ඇඳුම් නීති වැටලා තියෙන්නේ. ඉතින් මේ දේ නිසා වාට හදිසියකට ෆෝන් එකට කාඩ් එකක්වත් දාගන්න බැරි වෙලාවක් වෙන්න පුළුවන් මේක. ඉතින් මේකට ළඟම තියෙන කඩේකට ගිහින් කාඩ් එක දාන්න විදිහකුත් නැහැ. ඒ හැම දෙයක්ම ඇඳුම් නීති නිසා වහලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ගෙදර ඉඳන්ම ඔයාගේ ෆෝන් එක රීචාර්ජ් කරගන්න ක්‍රමයක් ගැන. ඉතින් වීඩියෝ එක කලින් මතක් කරන්න ඕන ඔයා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න. ඒ වගේම ඊට හැපෙල තියෙන bell icon එක click කරොත් අපි වීඩියෝ එක upload කරපුවාම ඔයාලට notification එකකින් බලාගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්න හදන්නේ ෆෝන් එකේ තියෙන app එකක් ගැන. ඉතින් මේ ඇප් එක 100%ක් ලංකාවෙම ඩිවෙලොප් කරපු ඇප් එකක්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකට රීලෝඩ් දාගන්න. ඉතින් මේ ඇප් එකේ නම වෙන්නේ Paymaster කියලා. ඉතින් මේ ඇප් එක ඔයාලට Play Store එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මම link එක පල්ලේ description එකේ දාලා තියනනම් ඔයාලට ඒ link එකේ ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ මුලින්ම welcome screen එකක් එනවා. ඒ screen එකෙන් පස්සේ ඔයාලට ඔයාගේ ෆෝන් නම්බර් එකක් කියලා මෙතන දෙන්න. ඉතින් මෙතනට ඔයාලට කැමති ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්. දැන්ට ලංකාවේ පාවිච්චි වෙන හැම ෆෝන් නම්බර් එකක්ම මෙතනට දාන්න පුළුවන්. ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා පල්ලෙහා තියෙන send verification code කියන බටන් එක press කරන්න. ඉතින් ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නට පස්සේ ෆෝන් එකට වෙනම code එකක් එනවා. ඔයා app එකට අදාළ permission දීලා තියෙනවා නම් ඒ එන code එක ඔයාලට වෙනම type කරන්න ඕන නැහැ. code එක automatically මෙතනට add වෙලා confirm වෙනවා. ඉතින් ඔයා මෙතනදී manual code එක දෙනවා නම් code එක enter කරලා confirm number කියන බටන් එක ඔබන්න. ඉතින් මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඔයා ෆෝන් නම්බර් එක කන්ෆර්ම් කරගත්තට පස්සේ එන්නේ. ඉතින් ඒක උඩ ඔයාගේ ෆෝන් නම්බර් එක පෙන්නනවා. ඒ වගේම පල්ලෙහා තියෙන ඩේටා සහ වොයිස් කියලා වෙනම ටැබ් දෙකක්. ඒක ඩේටා කියන එක හරහා ඔයාගේ SIM එකට අදාළ වෙනම පැකේජස් ටික පෙන්නනවා. ඒ වගේම වොයිස් කියන එක හරහා ඔයාගේ SIM එකට අදාළ පැකේජස් ටික පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති පැකේජ් එක මෙතනින් තෝරලා පල්ලෙහා තියෙන pay කියන බටන් එක දුන්නට පස්සේ ඔයාගේ ෆෝන් එකට රීලෝඩ් එක දාගන්න පුළුවන්. ඒ දේ කරන්න කලින් මුලින්ම ෆෝන් එකට වෙනම ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි ඇඩ් කරගන්න ඕන. ඉතින් දැන්ට මම කාඩ් එකක් ඇඩ් කරලා තියෙන්නේ. ඒ වුණාට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අලුතෙන් කාඩ් එකක් ඇඩ් කරන්න කියලා. ඉතින් දකුණු පැත්තේ උඩ බටන් එකක් තියෙනවා, මෙනු බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ වෙනම මෙනු ලිස්ට් එකක් එනවා. ඒකේ මැනේජ් කාඩ් කියන එක දෙන්න. ඒ මැනේජ් කාඩ් කියන එකට ගියාට පස්සේ පල්ලෙහා තියෙනවා ඇඩ් නිව් කාඩ් කියලා එකක්. ඒකට ගියාට පස්සේ වෙනම ඔයාගේ කාඩ් එකේ ඩීටේල්ස් ටික ඉල්ලනවා. මම මෙතනදි කියලා දෙනවා ඩෙබිට් කාඩ් එක ඇඩ් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයා ඩෙබිට් කාඩ් එකක් තියෙන කෙනෙක් නම් ඩෙබිට් කාඩ් එක උඩ තියෙනවා වෙනම නම්බර් එකක්. ඉතින් ඒ නම්බර් එක මෙතන කාඩ් නම්බර් කියන තැනට දෙන්න. ඒ වගේම කාඩ් හෝල්ඩර් නේම් කෙනෙක් ඔයාගේ නම දෙන්න. දුන්නට පස්සේ පල්ලෙහා එක්ස්පයර් ඩේට් කියලා එකක් තියෙනවා. ඉතින් ඒ එක්ස්පයර් ඩේට් එකත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඩෙබිට් කාඩ් එකේ කාඩ් නම්බර් එකට පල්ලෙහෙන් එක්ස්පයර් ඩේට් කියලා වෙනම මන්ත් එකයි ඊයර් එකයි පෙන්නනවා. ඉතින් ඒ එක්ස්පයර් ඩේට් එක ඒ විදිහටම මෙතනදි දෙන්න. දීලා ඊට පස්සේ CVV කියලා වෙනම කෝඩ් එකක් තියෙනවා. ඉතින් මේ CVV කියන කෝඩ් එක ඩෙබිට් කාඩේ පිටිපස්සේ තියෙන්නේ. පිටිපස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඉලක්කම් 3කින් හරි 4කින් හරි වෙනම පොඩි කෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒ කෝඩ් එක බලාගෙන මේ CVV කියන එකට දෙන්න. ඒ ඩීටේල්ස් ටික ඔක්කොම දුන්නට පස්සේ ඔයාලට පුළුවන් set as default කියන එක දීලා මේ කාඩ් එක ඔයාගේ primary කාඩ් එක විදිහට set කරන්න. ඒ කියන්නේ ඔයා හැම payment එකකදීම මේ කාඩ් එක හරහා payment වෙන විදිහට ඔයාලා set කරගන්න පුළුවන්. ඉතින් ඒක දීලා පල්ලෙහා add card කියන එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මේ කාඩ් එක add කරගන්න. ඉතින් කාඩ් එක ඇඩ් කරලා දැස් මෙතන මැනේජ් කාඩ් කියන එක යටතේ ඔයාලට පෙන්නනවා ඔයා ඇඩ් කරපු කාඩ් එක. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේ ඇප් එකට ඔයාගේ ඩෙබිට් කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇඩ් කරාට පස්සේ මම කලින් කිව්වා වගේ මෙතන ඩේටා සහ වොයිස් කියන දෙකෙන්ම ඔයාලට පැකේජස් ටික තෝරලා මෙතනින් අදාළ පැකේජ් එක ඔයාලා දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන මේ නම්බරයට අමතරව තවත් නම්බර් එකක් මෙතන ඇඩ් කරලා ඔයාලට වෙනත් රීලෝඩ් දාන්න පුළුවන්. ඒකට මෙතන එඩිට් කියන බටන් එක ඔබලා මේ නම්බර් එක මකලා ඔයාලට පුළුවන් වෙනත් නම්බර් එකක් මෙතන ඇඩ් කරන්න. ඒ විදිහට ඔයාලට කැමති නම්බර් එකකට මේ ඇප් එක හරහා රීලෝඩ් දාගන්න පුළුවන්. ඉතින් මේ රීලෝඩ් දාන එකට අමතරව ඔයාලට තව පොඩි වැඩක් කරන්න පුළුවන් මේ ඇප් එක හරහා. ආ මේ දාන හැම රීලෝඩ් එකකටම වෙන පොයින්ට් ගානක් ඇඩ් වෙනවා. ඉතින් ඒ පොයින්ට් ගාන පාවිච්චි කරලත් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකටම රීලෝඩ් දාගන්න. ඉතින් මෙතනදී පොයින්ට් ගාන ඇඩ් කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයා දාන රීලෝඩ් අනුව මෙතන පොයින්ට් ගාන ඇඩ් වෙනවා. ඉතින් ඔයාලට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ වෙනම ඩේලි රිවර්ඩ්ස් කියන එක යටතේ වෙනම බලා ගන්න පුළුවන්. ඔයාලා දවස ගානේ වෙනම රිවර්ඩ්ස් හම් වෙනවා. ඉතින් ඒ වගේ රිවර්ඩ්ස් හම් වුණාට පස්සේ උඩ මෙතන වෙනම පෙන්නන වාගේ
දැන්ට කවුන්ට් එකේ තියෙන වටිනාකම. ඉතින් මෙතන පෙන්වන වටිනාකම අනුව ආඩ පුළුවන් මේකේ තියෙන පොයින්ට් ගන්න පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් එකටම මේ ඇප් එක හරහා තවත් රීලෝඩ් දාගන්න. ඉතින් ඒකද ඔයාගේ කාඩ් එකෙන් සල්ලි කැපෙන්නේ නැහැ. ඔයාට මෙතන ඇඩ් වෙන පොයින්ට් ගන්න හරහා ඔයාට පුළුවන් නොමිලේ තවත් රීලෝඩ් දාගන්න. ඉතින් ඒ වගේම මෙතන ට්‍රාන්සැක්ෂන් හිස්ටරි කියන කැරතේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයා දාපු රීලෝඩ් හැම එකම මෙතන පෙන්වනවා. ඉතින් මේ ඇප් එකේම තවත් ඔප්ෂන් එකක් තියෙනවා. රීලෝඩ් දානකට අමතරව ඔයාලට පුළුවන් යුටිලිටි පේමන්ට් කියන එකට ගිහින් ඔයාගේ ගෙදර ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල, මොකක් හරි බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඒක බිලක්, ටීවී එකේ බිලක් ඕන එකක් මෙතනින් පේ කරගන්න පුළුවන්. මේ හැම එකකටම පේ කරද්දී ඔයා ඇඩ් කරපු කාඩ් එකෙන් තමයි පේමන්ට් වලට සල්ලි යවෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට පාවිච්චි කරලා ගෙදර ඉඳන්ම ෆෝන් එකට රීලෝඩ් දාන්න ඔයාගේ අනිත් සර්විස් වලට අදාළ බිල් පේමන්ට් කරන්නත් පුළුවන් මේ ඇප් එක හරහා. ඉතින් දැන්ට ලංකාවේ තියෙන තත්ත්වය අනුව ඔයාට මේ ඇප් එක හරහා ගෙදර ඉඳන්ම මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ ඇප් එක පාවිච්චි කරන්න ලේසි. ස්ටෙප් දෙක තුනකින් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකට රීලෝඩ් දාගන්නත් මේ ඇප් එක පාවිච්චි කරලා. ඉතින් මේ ඇප් එක 100%ක් ලංකාවේම ඩිවලොප් කරපු ඇප් එකක්. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරද්දී ඔයාගේ ඩෙබිට් කාඩ් එකේ විස්තර කිසිවක් මේ ඇප් එක හරහා සේව් කරගන්නේ නැහැ. මේ ඇප් එකේදී ටෝකන් විදිහට තමයි අදාළ පේමන්ට් වෙන්නේ. ඒ කියන්නේ ඔයා පේමන්ට් එකක් කරද්දි වෙනම කොමර්ෂල් බැංක් එක හරහා වෙනම ටෝකන් එකක් යවනවා. ඒ ටෝකන් එක හරහා තමයි ඔයාට ඔයාගේ ඩෙබිට් කාඩ් එකෙන් සල්ලි කැපිලා ඔයාට අවශ්‍ය රීලෝඩ් එක වැටෙන්නේ. ඒ නිසා සිකියුරිටි එක අතින් ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා මේ ඇප් එක. ඉතින් මේ ඇප් එක ඔයා දැන්ටමත් දාගෙන නැත්නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඒ ලින්ක් එක හරහා ගිහින් ඔයා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප් එක වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න මේ වීඩියෝ එකට. ඒ වගේ මේ දේ කරන්න හදද්දී ඔයාලට මොකක් හරි ගැටලුවක් આવොත් ඒ ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේ මේ ඇප් එක ගැන නොදන්න යාළුවෝ ඉන්නනම් ඒ යාළුවෝ දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තුෙන් අදරුවෙන් සමුගන්නවා. සුබ දවසක්.